රහතු වැඩිම ගොස්සේ ධර්මය දේශනා කරන පූජ්්‍ය රාජකිරේ අරියඥාන අපේ ගෞරවනය ස්වාමිත්‍රයාණන් වහන්සේගේ සදහම් සාකච්ඡාව ඔබශ්‍රවණය කරමිනි සිටින්නේ අපේ ස්වාමින් වහන්ස ආය මාර්ගයට පිවිසන්නට ප්‍රථම සෑම පුද්ගලය තුළම ශ්‍රද්ධාව ගොඩනගීමට නම් සම්මාධීට්්‍යිය ඇතිවිය යුතුයි. ඇති කරගත යුතුයි. ස්වාමින් වහන්ස අපේ රටේ පවතින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය බෞද්ධ දර්ශනය. නමුත් අපේ රට තුළ පුද්ගලයෝ ක්‍රියාරන ආකාරය තුළ දැක්ක හම බෞතරයක් තුළ එහෙම සම්මාධදිට්‍යයක් තියෙනවාද කිය ගැටලුවක් තියෙන. නමුත් සම්බුද දර්ශනය පවතින බොහෝ රටවල්වල ඔස්්‍රේලියාව නවසී ලන්තය මේ වගේ රටවල්වල මිනිසුන්ගේ තියෙන විනය ගරුක බව එකනෙකාට ගෞරව කිරීම කියෙන කාරණදිහා බැලූහම සම්මාදිට්ටයක් තුළ නොපිහිටාවන ඒ අයි තුළ යම් උසස් මනුෂ්‍ය ගුණාංග දකින්න තියෙනවා. අපේ වාමන්හන්ස දැන්ම සම්මහා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පවතින අපේ රටේ මිනිස්සු තුළ සම්මාධිට්්‍යය ඇති කරවන්න නං අපේ ස්වාමින්හන්ස. විශේෂෙන්ම ඒඇගේ සිත්තුල මේල ගතිලක්ෂණයන් ප්‍රකට කරවන්න. යම් ක්‍රමවේදයක් අපේ රට තුළ දියත් කළ යුතු නේද ස්වාමින්හන්ස. තිබිය යුතුයි නේද. මේම හිතේක දියත් කරන්නන නිරය තුරුවෝම අපේ රටේ දේශපාලනනායකින් රට කරවන නාකින්. කල්්‍යයාාන මිත්‍රාශ්‍රේ සද්ධර්මශ වනය නුවනින් මෙනෙහිකිරීම තුළ මේ ධර්මය ආර්ථයන් ජීවිතට එකතු කරගන්න ඕනේ. එහෙමත් නැත්තං ඒ අය අවංකව ප්‍රට ආදරේ කරන්න ඕනි. තිෙන්න්න ඔය දෙකෙන් එකක් කරන්නවා. තිෙන්න්න? දැම් බටහිල් රටවල්ලල ජාතීන් ඔබ කිව්වනේ රටට ආදරයෙන් විනයකරකෝ ඉන්න කියලා එබ ජාතීන් රට ආදරයෙන් විනෝකරකුයි ඒගුලු සම්මාධීත්‍යය දන්න නිසා නෙමේ තෙන ඒොල සම්මා සම්බදධ ශාසන ආර්ථයක් දන්න නිසාන මේ ඒගොලු අන්‍යාගම පින්ම තුල්ලා. නමුත් අන්‍යාකික වනත් නෝන අඒගොල්ල තන්ගේ උපන් රට ආදරේ. ඒගොල්ල අවදදාකත් මේ උපන් රට එකකුලත්තියාගෙන පිට රට තවකුත්්‍යයාගෙන ජීවත්වෙන පිරිසක් නෙම. ඒගොල තමන් ඉපදුන රට මන්ගේ අම්මතාත්තඩ වගේ ගරු කරනු. එනිසා නෝනායි රටේ අනාගතයව දෙෙසා. ඒ තමන් උපන් රට ලෝකයේ ඔසවා තැබීමදෙසා. ඒ තමන් උපන් රටේ ආත්ම ගරුත්වය ඔසවා තැබමුදෙසා නෝනාඒගොල්ලො තමන්ගේ රටේ විනේ ගරුකව ජීවත්වයවා. ඒකොළු දේශපාලනයෙන් හොරකංකරන්නය න්නේෙ හැ ඒකොළො දන්නවා දේශපාලනයෙන් හොරකංකලොත් උපන් රටයි බංකොලොත් භාාවයට පත්වෙනි කියලා. තින්න. ඒගොළො දන්නවා දේශපාලනය වැරදි කළොත් උපන් රටයි වැරැද්දට ලක්වෙන්න කියලා. තිේන්න. එනිසා ඒක ඒගොල්ලන්ට ලැබුණේ නෝනා සම්හධිට්්‍යියකින්න්නෙමේ ඒක ඒගොල්ලන්ට ලැබනේ උපන් රටකිරේ තියෙන්න වූ ගෞරවය ආදරය නිසා. එනිසා උපන් රටත් තමන්ගේ අම්ම තාත්තත් එකක් හැටියට දකින්න අපි දක්ෂ වෙන්න ඔන්න ඕන. එෙන්න්න අපි දක්ෂවෙන්න ඕනනි. එනිසා නිරේතුරුවම නෝනා අපියේ දක්ෂභාවය අපේ ජීවිත තුළ ැත්තන්. අපි ගන්නාාවූ ක්‍රියාමාර්ගනිසා අපේ වැඩ කටයුතු නිසා අපේ ප්‍රතිබදාවන් ප්‍රතිපත්ති නිසා නිරේතුරුවම නෝනා අප උපන් රට දුරුවල වෙන දිසාවටනං අපි ගමන් කරන්නේ. උපන් රට කෙරෙ ආදරයක් අපිට නැත්තං. අනි ජනතාවට රටකෙරේ ආදරේ ඇති වනාකාරෙන් කටයුතු කරන්නේ නැත්තං. මේ උපන් රටේ තින වටිනාකම අපි දකිින් නැත්තං, නොනා කවදාක්වත් ඒ නායකින් තුළින්න්නං අපි. මේ මාත්‍රභූමියයට යහපතක් අපිට දකින්න බැහැ. තේෙන්. එනිසා එක්කෝ සම්මාධීත්‍ය ආර්ථයන් තුළින් අපි අකුස්සලේයට පත් කරගෙන නිරය තුරුව නැගේ සිටින් ඕනේ. එම නැත්තං නෝනා නිරය තුරුවම අර බටහිර ජාතීන් වගේ තමන් ඉපදුන රට ආදරය කරන්න පුහුණුවන්න ඕන. තෙන්න්නාද. එනිසා නිරය තුරුවම එහෙම කොළොත් නෝනා විනය ගරු භාවය අපි තුළින් ඇති කරගන්න පුළුවන්. පේන්න. මම සම්මා සම්බුද්ධ ශාසනයට ආදරේ. ම සම්මා සම්බදධ ාසනයට ගත් කරනවා. මම දන්නවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තින වටිනාකම කුමද්ද කියලා. මන් දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනය යම් දවස කතුරුදංගුනෝත්. ලෝකය ගිලෙන්න්නාවූ මිත්‍යයා දුෂ්ටික භාවේ ආගාදයමකද කියලා මම දන්නවා. තිේන්න. ඒ නිසාම නෝනා ජීවිත පරිත්‍යයාගේෙන් මේඋතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂා උදෙසසා මම කටයුතු කරනවා. ඇයි මම කටයුතු කරන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම දන්න නිසා. මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකේතු ලෝසවා තැබීමමු දෙසා. මේ සම්මා සම්බුදධ ශාසනය වැඩිපුර එකම දවසක්කෝ ආයුෂ්‍ය වර්ධනය කිරමු දෙසා. එනිසා නෝනාපි බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූේ සුන්දර විනය ධර්මයන් තුළ ජීවිත පරිත්‍යාගයන් කටයුතු කරන්නේ මේ උතුම් වූ ධර්මතාවය එක දවසක්කෝ ලෝකය තුළ ශක්තිමත් කරලා තබන්න. අපි මේ ලැබවාාව උතුම් ධර්මය ශක්තිය තවත් පරම්පරාවකට අයිතිකරලා දෙන්න. තියෙන්න්න. එතුොටේඒ ඒ දේ අපි කරන්නේ මේ ධර්මය වටිනා කබිත් දකින නිසා. එනිසා මේ මාත්‍රභූමයේ මේ රටේ වටිනාකම මේ රටේ පාලකින් දකින්න ඕනේ. තිේෙන්න්නල්. මේ සුන්දර සිංහල බෞද්ධ රට කියන්න නොනා මංකිව්ව මේ ජාතිය දෙවනි වෙන්නේ ඉන්දියාවේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ ශාක්‍ය වන්සේට පමණයි කියලා. හේතුඵල ධර්මයන්තුරින් පහළ වෙන්නා උදධර්මතාවයක්. මේ සිංහල බෞද්ධ ජාතිය විනාසවෙලා තුරුදහං වෙලා ගියදාට ආයිමත් සිංහල බෞද්ධ ජාතියක් ෝකෙ පහලවෙන්න මෛත්‍රී බදුරජාණන් වහන්සේ පහළ වනාට පස්සෙෙන ඕන. ඒ තරමටම වටිනා පින්වන්ත ජාතියක් මේ සිංහල බෞද්ධ ජාතිය. ඒ වගේම මේ සුන්දර මාතෘ භූමියය කියන්නේ ඒසා පින්ංවන්ත භූමයක්. පින්වන්ත භූමිය නිසාමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටිර වඩ සිටින. රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ ජෑස්ශ්‍රී මහා බෝ සමදුන් වහන්සේ මේ උතුම් ධන්ත ධාතුන් වහන්සේ මේ සියලුම පූජනය වන්දනිය ස්ථානයන් ස්ථානගතවෙච්ච, මේ ලෝකධාතුවයේ පිම්බරම බිම්කඩයි නෝනා මේ බිම්කඩ තිේන්න. බිම්කඩ ඉල් ලෝකයටම ධර්මය අර්ථයන් සීලයේ අර්ථයන් මෛත්‍රී අර්ථයන්ත්‍යයාගේ ආර්ථයන් ලෝකෙට බෙදල දෙනෙන. සීලාචාර ධර්මයන් ලෝකෙට බෙදල දුන්නේ මේත් ජාතියයි නමුත් නෝනා අවාසනාවක මහත කියන්නේ මේ සුන්දර මාතෘභූමියයේ වටිනාකම තේරුම් නොගත්ත නෝනා මේ රටට ආදරයක් නැති දේශපාලක්නයෙන් පසුගේ අවුරදු හතියා හතලිය පනහතුළ පහලබීම නිසාම නෝනා රටට ආදරයක් නැතුව තන්ගේ දපා. තමන්ගේ පක්ෂයට තමන්ගේ බලයට ආදරය කරන්නේ යෑම නිසාම නොනා සමස්ත සමාජයම සමස්ත මාතෘබූ මියම ආත්මකරුත්ය මුළුල්ලෝකය ඉදිරිියීමම හැල්ලෝට අයිතරදාලා තියෙන. පෙන්න්නද. ඉති එනිසා නොෝනා මේවා හේතු පලධර්මයන් කොතනකත් වැරැද්දක් නෑ. අපි වපුරපු දේ අපි අස්වෙන්න හැටියට ගන්නේ. ඒ නිසා පිනිරේතුරුවම දක්ෂවෙන්න ඕනේ රටේ රාජ්‍යනායකයාගේ පටන්, සෑම පින්වාත්ජනතාමනෝන මේ මාත්‍රභූමියය තින වටිනාකම තේරුම්ගන්න. ඒ වටිනාකම මේ සුන්ද්‍ර මාත්‍රභූමයට ලබල දුන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආර්ථයන්මයි. මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනය අර්ථයන්නම් මේ උතුම් මාත්‍රෘභූමියයට මේ වටිනාකම ලබල දුන්නේ. අපි සියල්ලටම පෙරාතුව ජීවිත පරිත්‍යයාගෙන් ආරක්‍ෂා කළයුත්තේ පෝෂණය කුල යුත්තේ ගරු කළ යුත්තේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටයි. ඒන්නද? ඒ සම්මා සබුද්ධ ශාසනය මතු කරලා දෙන, මේ උතුම් චතුරාර්සත්්‍ය ධර්මයන්ගේ අර්ථයතයි. ඒ චතුරාරිසත්්‍ය ධර්මයන්ගේ ආර්ථය තුළින් ජය ග්‍රහණය අපිට මතු කරලා දෙන, සැපය ලෞකික සැපේ අපිට මතු කල්ල දෙන උතුම් මාර්ෂ්ඨ අංගික වාර්ගයටමයි. නමුත් ඉතින් අපි අදමකක්ද කරන්නේ. අපි ආරේෂ්ඨාංගික මාර්ගය වර්ණ කරනවද. ඔබ හලතිය නවද අපේ රටේ පාලක මහත්තුරු ම මේ වර්තමානු රජය ගැන විතරක් නෙමේ කියන්න න්නේෑ. අපේ මේ රට පාලනයකරූ පවගගේ අවුරදු පනහතුළ එද්දාස් නම සිය හත්ත හතෙන් පස්ස පහලින එකපු කිසිම පාලක මාතෙක් සීලයේ වටිනාකම කියනව හලතිීනවා. ධනේ වටිනාකම කියාලති න මෛත්‍රයේ වටිනාකම සමාධිය වටිනාකම දැන් අපිට මොන අදහෙන්නේ. දැන් අපිට ඇහෙන්නේ කොම්පොස්සල වටිනාකම. තෙන්නද. දැන්වට එහෙන්නේ එක තමයි කොම්පෝස් වර්නා කරනවා සීලිය වර්නාා කරන්න කෙනෙක් නැහැ. කොම්පෝස් වර්නා කරනවා මෛත්‍රිය වර්නා කරන්න කෙනෙක් නැහැ. කොම්පොස් වර්නා කරනවා ආරෂ්ාංගික මාර්ග වර්නා කරන්න කෙනෙක්. ඇයි නොනා. ධර්මයට අදාල ව ප්‍රශ්නය දකින්නේ තෙන්න්න. අද අපිට රසායිනික පොහර දියව් එහෙම නැත්තං.ර රසායිනික දියර දිය් කියලා නෝනා බෝඩ් දෙල්ලගෙන කෑගහන මනුස්්‍යයෝක් නෝනා ඔය මනුස්සේන්ගෙන්. යම් ප්‍රමාණයක් ඉන්නවා නෝනා ඒගොල්ලන්ට ඇඟෑඇතුළෙ පිළිකාතියනවා ඇඟ ඇතුළෙ වකුගඩුරෝග. නමුත් ඒගොල්ල ඒව තාම දන්නේ නැහැ. තෙන්න්නනල්. ඒගොල තාම දන්නේ නැහැ. නමු බෝඩල්ලගනේ ගොල්ලො ෑගහනවා අපිට රසායිනික පහර දියව් කියලා.තින්න. නමුත් රසායිනික පොහොර නිසාම නෝනා ඒගොල්න්ගේ සරීර ගතවෙලාතිීන ඒ භයානක කර්ම රෝගයන් ගැනේ ගොල්ලො තාම දන්නේ නැහැ. සමහරු දන්නවා නමුත් දන්නාතුනත් ඒ පිළිබඳ සතිය සිහිහ නැහැ. එන නෝනා. එවැනි රෝගීතත්ත්වයන් සමාජයේ තුළ පෙනි පෙනත් සමාජයේ රසායිනික පොහොර දියව් කියලා නෝනා. මාර භාෂාවන්ගෙන් කතා කරන්නේ ඇයි සුන්දර ධර්මයක්. මොකක් දේ ධර්මය. සංස්කාරපච්චයා විඤ්ඥාණක්. සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස්න්න. විඤ්ඥානය සකස්වෙන්. එන ජනතාවට දැනීම් සකස්වෙන්නේ නොනා. රසායිනික පොහොර උදෙසානම් කෘමිනාසකයන් උදෙසානන් රසායිනික ඉන් අදහස් වෙන්නේ මොකක්ද ජනතාව පිටිපස් තියෙන්නේ රෝගී භාවේයට අදාළ සංස්. එක හොදර තේරුම්ගන්නුනෑ. රෝගීභාවයට අදාළ සංස්කාරයන් ජනතාව පසු පස තියෙන නිසයි. ජනතාව මාර භාසාාවෙන් මාපිට රසායිනික පොහොර දිියව් කියලා උද්ඝෝෂණයන් සිද්ධ කරන්න. එටකොට එහෙම කරද්දේ අපි දක්ෂවෙන්න ඕනෙ දකින්න. රටේ නායකතුමා රටේ රාජ්‍ය නායකතුමා අදාළ නිරධාරීින් දක්ෂවීතුයි ධර්මානකුලෝ මේ ප්‍රශ්න දකින්න. ජනතාව මේසා ප්‍රසායිනික පහරනිසාක් මෙවැනි රෝගී භාවයන්ට ලක්වෙන බව ඇස් දෙකෙන් පෙනි පෙනීත්. ඒයා ඉල්ලන්නේ රසායිනික පහරනං නිරේතුරුවම අපි තේරුම්ගන්න ඕනෙේ ජනතාවගේ පසු පස රෝගී භාවයන්ට අදාල අකුසල් සංස්කර වැඩි කරන ඕන. එතකොඩේ රෝගී භාවයන්ට අදාල අකුසල් සංස්කාර වැඩි වුනේ කුමක් නිසාද. ජීවිතේතුළින් ලෝබ දවේශ මෝහයන් වැඩීම නිසා. ජීවිතේතුළින් සීලය දුර්ුවල කරගත්ත නිසා. තයාගේ අර්ථයන් දුරුවල කරගත්ත නිසා, මෛත්‍රී අර්ථයන් දුරුවල කරගත්ත නිසා තුස්නාව ශක්තිමත් කරගත්ත නිසාම පිංගතුනේ අන්න දැනීම සකස්වෙන්නේ රෝගී භාවය දිසාවට නෙමි . නිරෝගී භාාවයද දිසාවට නෙමේ රෝගී භාවය දිසාවටයි දැනීම් සකස් වෙන්නේ එනිසා නෝනා අපිමේ දකින්නේ සුන්දර ධර්මයක්. තේරනාද. එනිසා අපි හැමෝම කැමති මුළු රටම මේ සෑම වගා බිමක්ම කොම්පෝස්සලින් වගා කරනවානන් ඕෝනා ඊට අකමැතිවෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. එක යහපතක්මයි, නමුත් ලොන් ඕනා ඒක කවදක්වත් අපිට කරන්න බැහැ. ඒක කරන්න ඕනේ නං අපි මුලින්ම මොකදද කරන්න ඕනේ. කොම්පොස් වර්ණා කරන්න පෙරාතුව නෝනා, රටේ රාජ්්‍යනායකතුමා නායකයින් ජනතාවට සීලය වර්නා කරන්න ඕනේ. සීලේ අරථයන් සීලේ ශක්තිය වර්ණා කරන්න ඕනේ. ජනතාවට පූර්ුවා දර්ශීව සීලේ ශක්තිය කියල දෙන්න ඕනේ. ජනතාවට මෛත්‍රියයේ ශක්තිය පූර්ුවා දර්ශීව කියල දෙන්න ඕනේ. ජනතාවට දානීත්්‍යයාගේ ආනිසන්සයන් ආවිෂවර්ණය සැපය බල පූරුවා දර්ශීව කියල දෙන්න ඕනේ. එම කියල දෙද්දි නඕනා. හන්න ජනතාවගේ කුසල් ශක්තිය ශක්තිමත් භාවයට පත් වෙනවා. තිෙන්න. ආවිෂවර්ණය සැපේ බලට අදාලව ජනතාවගේ කුසල් ශක්තිමත් වෙනවා. මෛත්‍රී ආනිසන්සයන්ට අදාලව කුසල් ශක්තිය ශක්තිමත් වෙනවා. එගුලන්ට වස විස පාවිච්චි කරන්න හිතසකස් වෙෙන නෑ මෛත්‍රයේ සුන්දර ආනිසන්සයක්. වසවිසෙන් එගුලන්ට කවදාක්ත් අනතුරක් වෙන්නේ නෑ එක මෛත්‍රී ආනිසංසයයක්. එතෝට එහෙනම් නෝනා නිරයතුරුවම අපිට පේනවා. දීර්ග කාලයක් ධර්මයෙන් අර්ථයන්ගෙන් බැහැරව රාජ්‍ය පාලනය කරපු නිසාම ජනතාවගේ අකුසල් දෝරේ ගලාගෙන යනවා. ලෝබදේශමෝහයන්ගෙන් ජනතාව මත්වෙලා ඉන්නේ සිල්පද දුර්වල කරගන්නවා බලවත් ආකාරයෙන් සෙල්ලමක් කරනවා වගේ. එහි අකුසල් විපාකයන්නේ සාමනෝනා. ජනතාවගේ දැනීම් සකස් වෙන්නේ නිරයතුරුවම නිරෝගී භාවයට අදාළ පැත්තටනෙ මේ රෝගී භාවයට අදාළ පැත්තටමයි. තිේෙන්ෙනද. එනිසා මෙවැනි ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව, ධර්මානුකූලවේවා පි නුවනින් දකින්න ඕනේ. ධර්මානුකූලව නුවනින් නොදැක් කොත් නෝනා මේ සියල්ලම මීටත් වඩා විනාසයක් කරා යන්න. තිේෙන්න්නද. මීටත් වඩා විනාසයක් කරා යන්න පුළුවන්ගේ නිසා. විශේෂයෙන්ම පාලක පින්වතුන් දක්ෂවීතුයි අකුසලයක් විපාක දෙන මොහොතේ මේ කොරෝණ අකුසලේ අපිට විතරක් තියෙනෙ එකක් නෙමේ. මුළු ලෝකයම වෙලා ගත්තා වූ අකුසලයක්, මේ කොරෝණ අකුසලය මේ ආකාරයෙන් බලවත් ආකාරයෙන්ම් විපාකෙට ඇවිල්ලා. රටේ ආර්ථිකයට බලවත් පීඩාවක් සිද්ධ කරන මොහොතක. මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න මතුකරල නෝනා ජාතියක් හැටියට අපි දිනාගත්තාව ජෑග්‍රහණයන් විනාශගතයුතු එක තේරුම්ගන්න ඕනෑ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාාව උදෙසා, මේ සිංහල බෞද්ධ රටේ ආරක්ෂාාවදෙසා, ජාතියක් හැටියට අපි දිනාගත්තාව ජෑග්‍රහණයන් තියෙනවා. එනිසා මෙවැනි බලවත් කොරෝණ අකුසලයක් විපාක දෙන අවස්ථාවක මේ ආකාරයෙන් නෝනා අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය ආකාරයෙන් මතුකර ගැනීමෙන්. මේ ප්‍රශ්න නිසාම නොනා ජාතියක් හැටියට දිනාගත්තා උදජය ග්‍රහණයක්න් දුර්ුවල වෙලා යන්න පුළුවන්. සියල් ලේම විනාශය සිද්ධ වෙන්න පුළුවන්. එනිසා පාලක පින්වතුල්ලා දක්ෂ වීුතුයි මෙවැනි අවස්ථාවන්නේ මත බේධාත්මක ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරීම යම්ප්‍රමාණයකට සියුම් කරලා නිරයතුරුවම මාරයාට අනින ටොක්ක නෝනා හිස්සා අතගාලා ඉන්න. දෙෙන්නාද මාරයාටයින ටොක් අපි හිස අතගාලයි අයින්න ඕනේ මොකද. ඔබ මගෙන් ඇහුවොත් ස්මින්වහන්ස. ඔබ වහන්සේ කැමති රසායිනික පොහොරවලටද කොම්පොස් පොහරවලටද කියලා මම ඔබට දෙන පිළිතුර කොම්පොස්පෝර කියන කරන්නේ මේ නොනා. ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින්න්වහන්ස ඔබහන්සේ කැමති රසායිනක පෝර්ඩ කොම්පොස් පෝරල්ට දෙකලා ම කියන්නේෙ ඕනා රසායිනික පොහොර කියන්නේ කොම්පොස් පෝර කියන්නේ මාර්යාමයි. බදුරජාණන් වහන්සේ දේශනා කරනු අරූපය මාර්යා කියලා. එනිසාඔබ කොම්පොස් පොහොරොල්ට ආදරේ කළත් රසායිනික පොහරොල්ට ආදරේ කළත් ඔබාදරේ කල්ලා තියෙන්නේ මාරයාටයි. එනිසා මම ඔය දෙකට මාදරේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මමාදරය කරන්නේ උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගයට පමණක්මයි. මේ කොම්පොස් එහෙමනැත්තම් මේ රසායිනික පොහොර කියන මේ පැති දෙකෙෙන්ම, අපි නිරෝධය කරලා අපිට නිවනට යොමු කරන එකම මාර්ගය උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගේමයි. තේෙන්නාද. එනිසා නිරේතුරුවෝ ඔබ කොම්පොස් පොහර පැත් ගත්තාත් ඔබ රසායිනික පෝර පැත්ත ගත්තාත් ඔබේ අල්ලල තියෙන්නේ. ඔබේ අරන්තියෙන්නේ. මාර්යාගේ පැත්තමයි, ඒ හොඳින් තේරුම්ගන්න. එනිසා නිරය තුරුවම ඔබේ පැති දෙකෙන් බැහැරවෙලා. උතුම් මාර්ෂ්ඨාංගික මාර්ග පැත්තගන්න. ඔබ උතුම් මාර්යෂ්ටාංගික මාර්ගගේ පැත්ත ගනිද්දි. ඔබ මධ්‍යම ප්‍රතිපදාවට අදාලව හිතන කෙනෙක් වෙනවා. බ කොම්පොස් කියන අන්තේට යන්නන්නේෙත් නැහැ රසායිනික කියන අන්තේට යන්නෙත් නැහැ. ඔබ දන්නවා මේ දෙකම අන්ත දෙකක් මේ අන්ත දෙකට ගියොත් මම්මාර්රයා වසඟෙට ගිය කෙනෙක් වෙනවා. එනිසා මං මේ අන්ත දෙකට යන් නැතුව මධ්‍යම ප්‍රතිබධාව වන උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගය තුළින් නිරේ තුරුවම මධ්‍යස්ථව මේ ප්‍රශ්නය තීන්දු තීරණ ගන්නවා කියන තැනට එන්න තිේන්න. ොකද ලවත් අකුසලයක් විපාක දෙන්නේ. මේ බලවත් අකුසලයක් විපාක දෙද්දී මෙවැනි දැඩි ප්‍රතිපත්තයෙන් ක්‍රියාත්මක කරන්න අරගෙන රටේ ආර්ථිකය තව බලවත් ආකාරෙන් දුරුවල වුුණොත්. ජනතාවගේ විරෝධයන් තව තව ශක්තිමත්තුුුණොත්. දිනාගත්තා වූ ජයග්‍රහණයන් සියල්ලම අහිමිවෙලායාග. ඒ දිනාගත්තා වූ ජයග්‍රහණයන් සියල්ල අහිමුණාට පස්සේ ඊල්ලඟට පත්වේ නාණ්ඩුවේ පලවෙනි කාර්ය වෙන්නේ පලවෙනි නැවෙෙන්ම ආය මතරසායිනික පොහොර ගෙන්වීමයි. අවසාන සිද්ධ වනේ මොකදද ජයග්‍රහණයන් විනාසකර දැම්මා පමණක්මයි. එනිසා නිරේ තුරුවම දක්ෂවෙන්න. මේ විපාක දෙන්නේ අකුසලයක් ඒ අකුස්සලය විපාක දෙන වෙලාවේ නිරයතුරුවම දැඩි මතධාරීව කටයුතු කරන්න නැතුව. මම තිබ්බ පය පස්තට ගන්නෑ කියන මමත්වේ දැඩිභාවයන් අලෝබධයෙන් සෝදලදාලා නිරයතුරුවම සිහිනුවනින් ආර්යෂ්තාාංගික මාර්ගය වැඩෙන මධ්‍යම ප්‍රතිපදා වැඩෙන අන්ත දෙකට යන්නේ නැතුව කොම්පොස් රසායනික කියන මේ අන්ත දෙකට යන්නේ නැතුව මේවා ජනතාවට, මධ්‍ය අස්ථව පාවිච්චි කරලා නිරයතුරුවම කුෂිකර්මාන්තයත් මේ දිනාගත්තා වූ ජාතියේ ජය ග්‍රහණියනු දෙක මාරක්ෂා කරගන්න අපි දක්ෂවෙන්න නමුත් නෝනයවෙනි දේවල් අපිට සමාජය තුළ පෙනෙන්නේ මෙහැ. අපි මෙවැනි බලවත් අකුසලයක් විපාකදීලා ආර්ථිකය බලවත් ආකාරයෙන් දුර්ුවල වෙන මුොහොතක නෝනා. ඒ ආර්ථික දුර්ුවලවීම තව තව ශක්තිමත්භාවයට අරං ගැන දිසාවට අපි දැඩි මතධාරීව තීරණය අරගන්නවා, ඒ තීරණය ගැනීමට හේතුව නෝනා සුන්දර ධර්මයක් ඒ ධර්මය තමයි සංස්කාරපච්චයා විඤ්ඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස්වෙන්. එනිසා අපි දක්ෂවෙන්න ඕනෙ නිරය තුරුවම. අපි තුළේවෙනි දැඩි මතවාදී තීරණගන්න සිටත් සකස්වෙනවනං. අපේම විනාශයන්, අපේම දුර්වලතාවයන්, අපේම ජයග්‍රහණයේ අපේ ජනප්‍රිය භාවේ හීනවී මුදෙසාය හේතු වෙන්න පුළුවන්. එම හේතුනොත් එහි හේතුව තමයි ධර්මාන කූලව හේතු වෙන්නේ අපි පසු පස තියෙන කුසල් ධර්මයන්ගේ දුර්ුවල භාවයක්. තියෙන්න්නද. ඒ නිසා හැම වෙලාම නිහතමානී භාවය ඇති කරගන්න, නහතමානී භාවය ඇතිකරගෙන. අල්යාාන මිත්‍රාශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රභනය තව තව සිද්ධ කරන්න. ඒත් සද්ධර්ම සභනය හොඳින් වුවනිින් මෙනෙහි කරන්න සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර දකින්න දැකල නිරය තුරුවම මේ දුකෙන් මිදී මේ මාර්ග්‍ය වන ආර්යෂ්ඨාංගික මාර්ගය කෙරේ ජීවිත පරිත්‍යයාගයෙන් විශ්වාසය තබලා මේ උදාවන්න වූ සුන්දර වස්සානේදී. නිරතුරුවම. කුසලය වැඩෙන කුසල් ධර්මයන්ගේෙන් පෝෂණය වූ පින ශක්තිමත් කරන නිරයතුරුවම රටේ පාලක පංහතුල්ලාගේ තරටේ ජනතාවගේ තේ උතුම් කුසල් ධර්මයන් ශක්තිමත් කරගෙන නැවත නැගී සිටීමේ ශක්තිය මේ වස්සානය තුළ ඇති කරගන්න අපි අධිෂ්ඨානයක් ඇටිකරගත්තොත් මංහිතනවා එය සුන්දර අවස්ථාවක් වේවි මේ අකුසලයෙන් අපිට නැගේ සිටි පිපාසාාව පෙ අප. දම්කංගුලෙන් දෝ තක්ගත් ජතිවරයකුගෙන් තම් පැන්පිතක් පන්සිිල් මලුව